විරාමයෙන් පසුව ඔබ නැවතත් රැඳෙන්නේ බදාදා ෆේමිලි වැඩසටහනත් එක්ක. ඉතින් විරාමයට යන්නට කලින් මම ඔබට කිව්වා ඔබ හොම්මම රැඳෙන්න අවසන් නඩ හොරාවේ ඔබට බොහොම රසවත් කෑමක් හදන්න අපි කියලා දෙනවා කියලා. අද වර්ෂාව සහිත කාලගුණයක් නිසා ඔබ නිවසේට වෙලා රැඳෙන්නේ. ආ නිවසේ උදවියට බොහොම ආදරෙන් රසවත් කෑමක් හදලා දුන්නොත් කොහොමද? මම හිතන්නේ ආදරණීය බිරිඳක් ආදරණීය ගෘහණියක් නිරන්තරයෙන්ම හිතන්නේ පවුලේ සතුට සහ පවුලේ පෝෂණය ගැන. ඒ නිසාම අපි හිතුවා ඒ හා සම්බන්ධව කතා කරන්නට ඕනේ සහ කෑමක් හදලා ඔබට කියලා දෙන්නට ඕනේ කියලා මේ ප්‍රවිෂ්ඨයේ රස විශේෂාංගයට. රස විශේෂාංගෙන් වසින් විසෙන් තොර හෙටක් වෙනුවෙන් අපි බොහෝ දේවල් කතා කරනවා එතුමත් එක්ක. ඔබට මේ ගැන කියනකොටම දන්නව නේද අද කවුද ඇවිල්ලා ඉන්න චෙෆ් කියලා. මොකද වසින් විසෙන් තොර රටක් තියෙනවා නම් අපිට පුළුවන් සංවර්ධනයෙන් බොහොම නිරෝගිමත් රටක් විදිහට අපේ රට හඳුන්වන්නට. ඉතින් ඒ නිසාම අපි බොහොම ගෞරවයෙන් ආදරෙන් අදත් ආරාධනා කරා රසවත් කෑමක් ඔබට පිළියෙල කරන්න හැටි කියලා දෙන්නට එන්නට කියලා චෙෆ් ජගත් කටුගම්පල මහත්මයාට. අයිබෝන් සුබදාසන. චෙෆ් මේ හදන කෑම ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කතා කරමුද මේ වසින් විසෙන් තොර හෙටක් සහ මේ රටක් ගැන අපි නිරන්තරයෙන්ම කතා කරනකොට දැන් මේ දවස්වල වැඩි වශයෙන්ම අපේ ජනතාව යොමු වෙලා තියෙනවා නේද මේ කෘෂිකර්මයට ගෙදරදී වවන්න. ඇත්තටම ගෙදරදී වැව්වට අපි කල්පනා කරන්න මේ දේ දරුවන්ට කවන්නේ කොහොමද කියන හැමදාම එකම දේ. දැන් පසුගිය කාලේ අපිට ඇට වර්ග බීජ හම්බුණා. දැන් අපි පල දරනවා මෑ කරල් බණ්ඩක්ක දඹල මේ වගේ දේවල් තමයි ගෙවල් වල ගොඩක් හැදුවේ. ඉතින් දෙමව්පියෝ දන්නේ විශේෂයෙන්ම ගෘහණියක් දන්නේ හැමදාම මෑ කරල් ටික උයන්න බණ්ඩක්ක ටික තෙල් දාන්න උයන්න. එහෙම නෙමෙයි දරුවන්ට ඒක හැදුවට කන්නේ නැහැ. ඒ නිසා අපි කන ක්‍රමයක් ගැන හිතන්න ඕනේ. අලුත් විදිහට දෙන්න හිතන්න ඕනේ. ඒක තමයි වස විසෙන් තොර හෙටක් කියලා ගමේ කෑම අලුත් ග්‍රහට කියන විශේෂාංගයෙන් මේ කරන්නේ. අලුත් විදිහට මේ අපේ දේශීයම දේ වස විස නැති දේශීයම දේ අලුත් විදිහට දරුවන්ට කවන්න. චෙෆ් ඔහොම කියනකොට මතක් වෙන දෙයක් තමයි දැන් මේ ඇඟ ගැන හිතන ශරීර සුවතාවය ගැන හිතන අපි මේ ගොඩක් වැඩිපුර ව්‍යායාම කරලා වැඩිපුර ෆැට් එන්නේ නැතුව මේ දේ වැඩිපුර ආහාර ගන්න නැතුව ආහාර වේලක් ගන්න ඕනි කියනකොට ගොඩක් වෙලාවට මේ මතයක් තමයි සමාජයේ තියෙන අපි ඕට්ස් කන්න ඕනි කියලා. හැබැයි මේ ඕට්ස් කන්න සාමාන්‍ය විදිහ තමයි කිරි ටිකක් දැම්ම කලවම් කරලා අපි කෑවා. එහෙම නැත්නම් වෙනස්ම කෑමක් හදන්න කියන්නේ ගොඩක් දේවල් හදන්න පුළුවන් ගෙදර. මේකට කිරි ටිකක් දාලා කන එක විතරක් නෙමෙයි විශේෂයෙන්ම ගැබෙනි මව්වරුන්ට. තාම ගුණදායක දෙයක් තමයි මේ ඕට්ස් කියලා කියන්නේ. තමුන්ගේ කටේ රසට වෙනස් කරගන්න පුළුවන්. මම කියලා දෙන්න යන්නේ අද පිට්ටු එකක් ගොටුකොළ එකතු කළා. පෝෂණ ගුණය අපේ තියෙන දේශීය හොඳම දේ තමයි හොඳම පලා වර්ගය තමයි ගොටුකොළ. ගොටුකොළ එකතු කළා හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පිට්ටු එකක් තමයි අද කියලා දෙන්නේ. ඒ වගේ මේකෙන් ගොඩාක් කෑම හදාගන්න පුළුවන්. තමුන්ට මේකට රෙසිපියක් අවශ්‍ය වෙන්නේ තමුන්ට අතේ ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා කරපිංච කොළ ටික, සුදු ලුණු බික් තුනක්, ලුණු ගෙඩියක්, අමුමිරිස්, ගොටු කොළ. මේ ටික තමයි එළවලු වලින් අරන් තියෙන්නේ. ඊළඟට තියෙනවා පොල්, ගාගත්ත පොල්. ඊළඟට ගෝවා කෑල්ලක් පොඩියට කපලා අරන් තියෙනවා. කැරට් ටිකක් ග්‍රේට් කරලා තියෙනවා. මම මේ එළවලු එකතු කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට කැමති එළවලු වර්ගයක් ගන්න පුළුවන්. කැලිමිරිස් ටික, කැලිමිරිස්, ලුණු කුඩු, ගම්බිරිස් කුඩු. ඒවා තමයි අපේ දේශීය රසකාරක කියලා කියන්නේ කැලිමිරිස්, ගම්බිරිස් කුඩු. එකතු කරගත්තම හරි අගේ. ඉතින් ඕට්ස් ගැන කතා කරනකොට පෝෂණයෙන් උසස් වැඩිපුරම තිරිඟු අඩංගු වෙලා බාර්ලි මිශ්‍ර ධාන්‍යම ආහාරය. අපි එහෙනම් පටන් ගමු කියලා මහත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපි හදමු ඕට්ස් පිට්ටු. ඕට්ස් වලින් කොයිම හොඳ පිට්ටු හදන්නේ කියලා. ඔන්න ඕට්ස් අර කිරි දාලා කන්න එහෙම අකමැති කෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම දරුවන්ට මේ පොඩක් කැමති නැහැ නේ ඕට්ස් මේ විදිහට කන්න කිසි රසක් නැහැ කියලා දරුවා නෙමෙයි වැඩිහිටිය වුණත් කැමති නැහැ නේද? එකාකාරීව කනකොට ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම අපි ලුණු ටිකක් කපා ගන්නවා. ඒ වගේම තමයි අමිරිස් මෙන්න මේ විදිහට අපිට ලේසි හීනියට කපා ගන්න. මේ විදිහට හතරට පලා ගත්තට පස්සේ මොකද මේක පිට්ටු එකක් නිසා අපි ගොඩාක් හීනියට කපා ගන්න ඕනේ.
රතු ලුණු අව මිරිස් දැන් මෙන්න මේ විදිහට හීනියට අපි කපා ගත්තා. ඊට පස්සේ තියෙනවා සුදු ලුණු. ඒකත් අපි අපි ප්‍රමාණය ගැන කිව්වේ නෑ. ප්‍රමාණයක් සමුන් තමුන්ට කැමයි කියන්නේ ප්‍රමාණය පිට්ටු එකක් හදන හැටි මම මේ පෙන්වන්නේ එකකට අවශ්‍ය දේ. මොගලන්ට ලුණු සුදු ලුණු වැඩි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද වැඩිපුර කනතරමට හොඳයි. හොඳයි. මම අරන් තියන ලුණු පොඩි ගෙඩියක් අමු මිරිස් කරලා සුදු ලුණු බික් දෙකක් රතු ලුණු ඒ වගේම අමු මිරිස් මේ විශේෂයෙන්ම අපි සුදු ලුණු ගැන කියන කොටත් බොහොම ගුණදායි කෑම නේද අපි ඊළඟට සුදු ලුණු බිකක් හැම කෑමකටම එකතු කරගන්න නම් ඔව් කරපිංච කොළ ටික කරපිංච කොළත් මෙන්න මේ ආකාරයෙන් එකතු කරගන්නවා හීනේට කපා ගන්න ඕනද කරපිංච නෑ කරපිංච අපිට කොළ පිටින්ම දාන්න පුළුවන් හරි ඒත් එක්කම අපිට ගොටු කොළ තාම අපි එකතු කරගත්තේ නැහැ. ගොටු කොළ ටික තමයි අපි ඊළඟට. ඊළඟට ඕට්ස් එකට. හරි. අපි කපා ගත්ත ලුණු සුදු ලුණු අමු මිරිස් කරපිංච ටික එකතු කරනවා. ඔන්න ඕට්ස් වලට අපි එකතු කරගත්ත සුදු ලුණු, රතු ලුණු, කරපිංච ඒ වගේම ඊළඟට අපි ගොටු කොළ අමු මිරිස්. ඊළඟට අපි ගොටු කොළ. ගොටු කොළ හොඳට සෝදලා පිරිසිදු කරලා මෙන්න මේ ආකාරයෙන් අපි ටිකක් ලොකුවට හිටින්න කපා ගන්නවා. දැන් ගොටු කොළ වෙනුවට ඕනෑම පලා වර්ගයක් එකතු කරන්න පුළුවන් වතුර නැති. දැන් මේකට නිවිති වගේ දේවල් එකතු කරන්න බෑ මොකද තෙත ගතිය වැඩි නිසා. මුකුණු වෙන්න කංකුන් ඒ වගේ දේවල් එකතු කරන්න පුළුවන්. එතකොට අපිට හොඳම දෙයක් තමයි මුරුංගක් කොළ ඒ වගේ දේවල් එකතු කරන්න පුළුවන් කරල් මුරුංගක් කොළ. අපි දැන් ගොටු කොළ ටිකත් එකතු කරා. ඔන්න දැන් අපි එකතු කරේ ඕට්ස් වලට අවු මිරිස් ඒ වගේම රතු ලුණු සුදු ලුණු කරපිංච ගොටු කොළ. ගොටු කොළ වෙනුවට ඔබට පුළුවන් ඕනෑම වතුර නැති පලා වර්ගයක් එකතු කර ගන්නට. හරි ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක ටිකක් කලවම් කර ගන්නවා ඊට පස්සේ අපි මේ හොඳින් කලවම් කර ගන්නවා ඊළඟට අපි එකතු කරනවා ගාගත පොල් සාමාන්‍ය හොඳ අපි සාමාන්‍ය පිට්ටු බම්බුවක ප්‍රමාණයට පොල් බෑවක පොල් ඇති බෑවක පොල් මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා ඊළඟට කපා ගත්ත ගෝවා කොළ ටික මේ වෙනුවට බීට්රූට් තමුන්ට කැමති මෙන්න මේ ආකාරයෙන් තමයි ඔන්න අපි පොල් එකතු කරගත්තා ඒ වගේම ගෝවා පුංචිට කපාගත්තු ගෝවා එකතු කරගත්තා ඊට පස්සේ ග්‍රේට් කරගත්ත කැරට් කැරට් එකතු කරගත්තා හැබැයි මේ චෙෆ් කිව්වා ඔබට කැමති එළවලුවක් එකතු කරගන්නට පුළුවන් කියලා දැන් මේක වෙනසකට පුළුවන් බීට්රූට් එකතු කරා නම් මේක රතු පාටයි විශේෂයෙන් පොඩි දරුවන්ට ආසාවෙන් කණ්ඩත් පුළුවන් අපි දැන් මේක හොඳට කලවම් කරගන්නවා දැන් අපි මුලින්ද මේ කලවම් කරනකොට කියපු එකතු කරගත්තු ද්‍රව්‍ය කියමු ඕට්ස් වලට අපි එකතු කරගත්ත රතු ලුණු සුදු ලුණු අව මිරිස් කරපිංච ගොටු කොළ ඊළඟට අපි එකතු කරගත්ත හීනියට කපාගත්තු ගෝවා ඒ වගේම ග්‍රේප් කරගත්තු කැරට් කැරට් පොල් ආගත්ත පොල් දැන් බෑවක පොල් තමයි අපි එකතු කරන්නේ මේ ඇවිල්ලා පිට්ටු සාමාන්‍ය දෙකක ප්‍රමාණයට අපි මේකට එකතු කරනවා කටේ රසට කැලි මිරිස් කටේ රසට කෑලි මිරිස් එකතු කරගත්තා ඒ වගේම තමයි නිවසේ ආදරේ ලුණු ලුණු වැඩියෙන් දැම්මත් කන්නත් දැන එහෙමනම් නිවසේ සමාජිකයන්ට ආදරේ නා නිවසේ ආදරේ ලුණුත් එකතු කළා රස අනුව ඊළඟට අපි ගම්බිරිස් කුඩු ඒ තවන්ට අවශ්‍ය කරන රස අනුව නේද පොඩක් වැඩිපුර සැරට ඕන නම් ගම්බිරිස්සේ වැඩිපුර එකතු කරන්න පුළුවන් වැඩිපුර එකතු කරන්න පුළුවන් ඒ වගේ මතක් කරන්න ගම්බිරිස් කියන්නේ මේ අපිට විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම කන පිටරට විදේශිකයෝ විශේෂයෙන්ම යුරෝපීය සුදු ජාතිකයන් සැර කණ්ඩ අකමැති ඒගොල්ලන්ට තියෙනවා වයිට් පෙපර් කියලා සුදු ගම්බිරිස් කුඩු කියලා තියෙනවා අපේ වෙළඳ පොලෙත් තියෙනවා ගොඩක් ගෘහණියන් දන්නේ නැහැ මේ සුදු ගම්බිරිස් කියන්නේ මොකද්ද කියලා සුදු ගම්බිරිස් කියලා කියන්නේ අපේ ගම්බිරිස් ඇටේම කළු පාට පොත්ත තමයි සැර පොත්ත අයින් කරලා වේලුවාම ඇටේ තමයි සුදු ගම්බිරිස් ඒක සැර නැහැ සැර අඩුයි ගොඩාක්ම අඩුයි ඒ නිසා තමයි මේ කුළුබඩු වර්ගයේ තියෙන විශේෂත්වයට යුරෝපීය සුදු ජාතිකයන් හැම කෑමකට මේගොල්ලන්ට වයිට් පෙපර් කියලා එකතු කරන්නේ ගම්බිරිස් පොත්ත අයින් කරලා ඇටේ විතරක් කුඩු කරලා ගත්ත එක. මහලුකු දෙයක් නෙමෙයි මේ අපේම ගම්බිරිස් ඇටේ පොත් ඉවත් කරලා කොහොම තමයි මේ සැර තියෙන්නේ අපේ පොත්තේ. ඉතින් ඒක තමයි වයිට් පෙපර් බ්ලැක් පෙපර් කියලා වෙන් කරලා තියෙන මේ බ්ලැක් පෙපර් පවුඩර් කියලා හඳුන්වනවා අනිත් එක වයිට් පෙපර් කියලා හඳුන්වනවා. හරි. මේක දැන් අපි හොඳට අපි මිරික ගන්නවා. මේක අතින් මිරිකන්න මිරිකන්න පොල් වල තියෙන කිරිගතිය එනවා. ඒගොල්ලන්ට එතකොට අර පිට්ටු මල් කරනවා වගේ තේරෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අත පොඩ්ඩක් තෙමලා අරගෙන වතුර එකතු කරන්නේ අත පොඩ්ඩක් තෙමලා මේක හොඳට මල් කරගන්නවා. එතකොට ඕගොල්ලන්ට පිට්ටු වගේ එනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ස්ටීම් කරගන්න පුළුවන් පිට්ටු බම්බුවේ විනාඩි 10ක්.
12ත් අතර කාලෙකදී ලස්සනට පිට්ටු හැදලා ගන්න පුළුවන්. විනාඩි 10ක් තඹ ගත්තාම ප්‍රමාණවත් විනාඩි 10යි උපරිම විනාඩි 12ක් යන්න ඉස්සෙල්ලා පිට්ටු බම්බේ උඩින් හුමාලයේ පිට වෙනවා. ඔව් දැන් අපිට හිතේ ඇයි වතුර එකතු කරගෙන කලවම් කරේ නැත්තේ කියලා. මොකද අපි සාමාන්‍යයෙන් මේ පිට්ටුව නැන්නේ වතුර චුට්ටු චුට්ටු එකතු කරලා නෑ. වතුර එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ පොල් වල තියෙන කිරි ගතිය තියෙන ඕට්ස් ටික ඉක්මනට පෙඟෙනවා. ඒකම වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. තමුන්ට නිකන් මදි කියලා අත පොඩ්ඩක් තෙමලා ගසලා අතින් මල් කරගන්න පුළුවන්. සාමාන්‍ය ගෘහණියක් දන්නවා පිට්ටුවක් හදනකොට කඩන හැටි. මේ තියෙන්නේ අපි හදලාගෙන ආපු පිට්ටු එක. ඔන්න විනාඩි 10න් අපි තඹලත් ජනාවා පිට්ටු. දැන් ඔයගලන්ට පේනවා මේකේ තියෙනවා කොළ පාටට කෑලි ටික. දැන් ගොට්ටු කොළ ටික ස්ටීම් වෙලා තියෙන්නේ. කැරට් ටික තියෙනවා. කිසිම දෙයක ගුණය නැසිලා නැහැ. ගොට්ටු කොළ කියන්නේ අපි අමුවෙන් කන දෙයක්. ඔයගලන්ට හිතන්න පුළුවන් මේක තඹල ගන්නකොට මේකේ තියෙන ගුණය අඩු වෙයිද කියලා. මුකුත් වෙන්නේ නැහැ. මේක හුමාලෙන් තැම්බෙන්නේ. වැඩි වෙලාවක් අපි උයන දෙයක් නෙමෙයි. ඉතින් මේක බීට්රූට් එකතු කරා නම් රතු පාටයි ඒ වගේ ඔයගලන්ට පුළුවන් කොස් සැට ග්‍රේට් කරලා එකතු කරන්න. විශේෂයෙන්ම මේ දවස්වල ටිකක් කතා කරන්න ලඳිනවා ලංකාවේ මෑත කාලයේදී කතා කරන්න ගත්ත දෙයක් තමයි මේ මුරුංගා කොළ. අපි කන කරල් මුරුංගා කොළ. හැබැයි ලෝකෙ මීට කලින් කතා කරන්න ගත්තේ දැන් ගොඩක් වෙලාවට මාධ්‍ය හරහා දකිනවා. විශේෂම දේ තමයි කියන්න කනගාටු වෙන උනත් කියන්න ඕනේ අපේ රටේ තියෙන මුරුංගා කොළ අපි පිටරට යවල හදන ටැබ්ලට් එකක් ගෙනල්ලා වැඩි ගාණක් දීලා බොනවා. අපේ මුරුංගා කොළ ටික ගස් යට වැටිලා යනවා. ඉතින් අපේ දේ අගේ නොකිරීමක් තියෙන්නේ. දැන් මාධ්‍ය හරහා කතා කරනවා හරි සන්තෝෂයි. මොකද විශේෂයෙන්ම ඔගොල්ලෝ පිටරටකට ගියොත් මේ පිටරට කියලා කිව්වහම අපි ගොඩක් හිතන්නේ මේ සුදු ජාතිකයන්ගේ රටවල් කියලා. සුදු ජාතිකයන්ගේ නේද ලෝකේ හැම රටක්ම අපේ රටෙන් එහා විදේශීය වෙනවා. මේ ගොඩක් රටවල් වල මුරුංගා කොළේ භාවිතයට ගන්නවා. ඔව්. ඉතින් ඔන්න අපි මෙන්න මේ විදිහට තමයි ඕට්ස් පිට්ටු හදාගත්තේ. මේ ඕට්ස් වල පිට්ටු විතරද හදන්න පුළුවන්? තවත් කැම වර්ග තියෙනවද හදන්න? ගොඩාක් දේවල් හදන්න පුළුවන්. ඔන්න ඔබ දකිනවනේ මේ බලන්න හරිම ලස්සනයි. කෑමට ප්‍රියයි. කොළපාට ඒ වගේම තමයි මේ හැම පාට් වර්ණයක් මේ විදිහටම තියෙනවා. විනාඩි 10යි අපි තම්බා ගත්තේ නේද? පෝෂණයේ කිසිම වෙනසක් නැහැ. සමහරක් විට හිතයි ඕට්ස් තැඹුවාම පෝෂණය වෙනස් වෙනවද කියලා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඕට්ස් වලින් පුළුවන් කේක් වර්ග, අතුරු පස වර්ග වලට බිස්කට්, ඒ වගේම චීස් එකතු කරලා බදින්න පුළුවන්, ඒ වගේ ස්වීට් වර්ග. එහෙම නැත්නම් අපිට දේශීය විදිහට පුළුවන් තෝසේ එකක් හදාගන්න. තෝසේ කොහමද? රෑ කෑමකට. ඒ හරිම ලේසියෙන් අර දැන් අපි තෝසේ කිව්වහම පිපෙන්න තියලා සෑහෙන මේක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ග්‍රයින්ඩ් රේඩ් දාලා බ්ලෙන්ඩ් කරාම ඔක පවුඩර් වෙනවා. ඊට පස්සේ ඔකට මී කිරි ටිකක්, ලුණු ගම්බිරිස් ටිකක් එකතු කරලා පොඩ්ඩක් මී කිරි වලින් අන්නලා තියෙනවා අපි පැය භාගයක් විතර තියලා. ඊට පස්සේ කිරි ටිකක් ඔගොල්ලොන්ට පොල් කිරි එකතු කරන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නත් පුළුවන්. එකතු කරලා කලවම් කරලා තෝසේ පදමට අරගෙන තෝසේ හදන්න පුළුවන්. ලස්සනට ගැලවිලා එනවා කිසිදු ප්‍රශ්නයක් නැතුව. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පොල් කලවම් කරලා මේ වගේ අනලා වතුර ටිකක් වැඩි කරලා ඔයගොල්ලන්ට පොල් රොටි හදන්නත් පුළුවන්. මේ විදිහට තමයි ඔන්න අපි ඕට්ස් වලින් පිට්ටු හදාගත්තේ. ඉතින් අපි චෙෆ් ජගත් කතා කරමු. දැන් මෙහි තියෙන පෝෂණයේ උසස්කම. දැන් විශේෂයෙන්ම අපි ව්‍යායාම් කෙනෙක් ඒ වගේම තමයි අඟ ගැන හිතන කෙනෙක් තමයි ඕට්ස් වලට යොමු වෙලා තියෙන්නේ. අපි ඕනෑම කෙනෙකුට වැඩිහිටියන්ට පුංචි දරුවන්ට කොයි විදිහටද මෙහි තියෙන පෝෂණය ගැන කතා කරන්නේ? ඇත්තටම පෝෂණය ගැන කතා කරනවා නම් ගොඩක්ම සීරියල් කියලා කියන අපි ධාන්‍ය දේවල් වලට උදේ කෑම වලට හදලා තියෙන පැකට් අරන් කනවට වැඩිය ඕගොල්ලන්ට ගොඩාක් ගුණයි මේ වගේ දේ. මම මුලින් සඳහන් කරා ගැබඩි මව්වරුන්ට. ඒ කියන්නේ දරුවා බඩේ ඉද්දිම මේ වගේ දේවල් කනවා කියන එක ගොටු කොළ එකතු කරලා තියෙනවා මේකට. මේ වගේ දෙයක් කනකොට ඒ දරුවා නිකම්ම වර්ධනය වෙනවා. ඉතින් අපේ ආච්චිලා සීයලා නිරෝගීමත් මොනවද අපේ ආච්චිලා සීයලා කියාවේ අපේ දේශීය දේවල් කාලා තමයි. දැන් මොකද කරන්නේ? දරුවා ලැබෙන්න ඉස්සෙල්ලා අපි කරන්නේ විටමින් කවණ එක. ඒකනේ දැන් තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. ඉස්සර තිබුණ නැහැ නේ විටමින් දේවල්, දේශීය දේවල්, කොස් යටේ, ගොටු කොලේ මේ වගේ. දැන් මේ ඕට්ස් කියලා අපිට අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් ධාන්‍යමය දෙයක්. ඉතින් මේක අපිට කන්න පුළුවන් ආකාරයට හරව ගත්තොත් ಗುಣදායක දෙයක්. මේ දැන් ඉතින් මේක කන්නත් ඕනේ නේ. ඕකේ බලන්න කාම මේක කැපුවත් හොඳයි. මම කපලා පෙන්නන්නම් කිව්වේ. මොකද ඔයගලන්ට හිතන්න පුළුවන් මේක හයියද කොහොමද? ඉතින් පුළුවන් මේ සාමාන්‍ය පිට්ටුවක් වගේ නේ. ඔයගොල්ලන්ට අතින් කඩලා මේක සාමාන්‍ය මස් හොදියෙක් වගේ කන්න පුළුවන්. මේ මටත් නිකන් ආස හිතෙනවා මං කවදාවත් මේ ඕට්ස් වලින් පිට්ටු හදලා කාලා නැහැ චෙෆ්. එන්න මං හැන්දටම තීර කෑල්ලක් දෙන්න. කොයි තරම් රසද්ද ගුණයක්ද තියෙන කියලා අපි බලමු. මං හිතන්නේ ඇත්තට මේක හොදිත් එක්ක කනවා නම් තමයි ගොඩක්ම හොඳ. හරිම රසයි.
අතන මට මතක් වෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි පිට්ටු කන්නේ පොල් කිරිත් එක්කනේ. මට හිතෙනවා මේකට පොල් කිරි චුට්ටක් දාගත්තා. පොල් කිරි චුට්ටක් රසයි. එහෙම නැත්නම් හොඳ මස් හොදි වගේ සැර හොද්දක් එක්කනාගෙන කන්න පුළුවන්. එහෙම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේක අනලා දරුවන්ට කවන්න පුළුවන් මාළු කෑල්ලක් එක්ක වුණත්. රස ගානට ලුණු තියෙනවා, ගානට සැර තියෙනවා. මම හිතන්නේ හරිම අපූර්වයි ඔබත් අතම හදලා බලන්න. සමහරක් විට ඔබට හිතෙයි ඕට්ස් හැමදාම ගෙදර ගේන්න ඕනේ කියලා, ගෙදරදී හදාගෙන මේ වගේ පිට්ටුවක් කන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම අපේ දේ ගැන අගයනකොට මේ වස විසින්තොර හෙටක් ගැන කතා කරනකොට චෙෆ් ජගත් හරිම විශේෂයි. මොකද YouTube එක හරහාත් ඔබගේ අපි දකිනවා නිරන්තරයෙන්ම කොයි විදිහටද මේ පෝෂණය ගැන, අපේ රටේ දේවල් ගැන කොයි විදිහටද කතා කරන්න කියලා පොඩ්ඩක් අපි ඒ ගැන කතා කරමු. මොකද මේ දේවල් වලට කිසිම රසකාරකයක් එකතු කරලා නැහැ. රසකාරකේ තමයි ගම්බිරිස්. ඒක තමයි මම නිතරම මතක් කරන දේ. අපේ දේශීයදී අපිට තියෙන හොඳම රසකාරකය තමයි ගම්බිරිස් කුඩු කියන එක. ගම්බිරිස් කුඩු තියෙනවා, කෑලි මිරිස් තියෙනවා. නම් අපිට මේ දෙක එකතු කරා කියලා කෑමෙන් කෑමට රසය වෙනස් කරන්න පුළුවන්. අපිට තියෙන්නේ අපේ කෑමේ රසය තමයි ඉස්සරහට ගන්න ඕනේ. ඉතින් අපි රසකාරක කිසි දෙයක් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දේවල් ඕගලන්ට බලන්න පුළුවන් චෙෆ් ජගත් කටුගම්බල කියන YouTube channel එකේ. මේ ගැන කතා කරලා තියෙනවා, විශේෂයෙන්ම වස විස ගැන. දරුවෝ දැනුවත් වෙන්න වස විස කියන්නේ ඇයි අපි පිටරටින් එන දෙයට බලන් ඉන්නේ මෙච්චර දෙයක් අපේ රටේ තියෙද්දි. ඒ වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන් දේශීයට මුල් තැන දීලා අපෙන් ඉදිරියට. අපෙන් ඉදිරියට කොයි විදිහටද ඔන ජගත් කටුකම්පල වගේ මෙවැනි සුපවේදීන් ඉන්නවා නම් අපේ රටේ පෝෂණයෙන් උසස්, ඒ වගේම සෞභාග්‍යමත් රටක් වේවි. අපේ දේවල්, අපේම දේවල් අපි ප්‍රයෝජනෙට අරගෙන. ඉතින් ඔබට දැන් ඔන්න ගැටලුකාරී රාශියක් ඇති මේ අද හදපු පිට්ටු එක ගැන, ඒ වගේම කොහොමද තෝසේ හදන්නේ, තව මොනවද ඕට්ස් වලින් හදන්න පුළුවන් කියලා. ඉතින් එහෙමනම් ඔබ ලියා ගන්න ජගත් මහත්මයාගේ දුරකථන අංකය මා සඳහන් කරන්න. බොහොම නිවැරදිව 0731 43 56 0731 43 56. නැවතත් මම සඳහන් කරන්න 0731 143 59 59. ඔව්, ඕකද 56 තමයි මට සඳහන් කරේ. ඔබ තමා මා හිතන පුංචි අමතක වීමක්. ඔන්න නැවතත් නිවැරදි කරනවා, නැවතත් නිවැරදි කරනවා. එහෙනම් චෙෆ්ම කියන්නකෝ 0.71 131 43 59 කතා කරන්න පුළුවන්. කතා කරලා ඕන දෙයක් අහන්න පුළුවන්. මම දුරකථන ඇමතුම් වෙනවද කොහෙද චෙප්ට? මම හිතන්නේ මේ දුරකථන අංකයේ සඳහන් කරා විතරයි. ඉතින් චෙෆ් ඔන්න කොයි තරම් දුරට පීම් විලත් එක්ක එකතු වෙලා ඉන්නවද කියන කාරණාව මෙයින් ඉතාමත් පැහැදිලිව පේනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වස විසෙන් තොර හෙටක් ගැන කතා කරන ප්‍රධාන සුපවේදී ප්‍රවීණ සුපවේදී ජගත් කටුගම්පල මහත්මයාට ආයුබෝවන් සුභ දවසක් කියලා ඔබට සමිනවා. ඉතින් මම හිතන්නේ නිරන්තරයෙන්ම දුරකථන ඇමතුම් රාශියක්ම ජගත් මහත්මයාට ගලහගෙන එනවා. ඉතින් ඒත් එක්කම ඔබේ නිවසෙන් සමගෙන යන්නටත් අපිට කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ බදාදා පීම් විල වැඩසටහනේ. ඉතින් එහෙමනම් හෙටත් අපි එනවා ඔබේ නිවහනට 8 වෙනකොට බ්‍රහස්පතින්දා පීම් විල වැඩසටහනේ. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී දවසක් සතුටින් සාමයෙන් ජීවත් වෙන්න. ඉතින් එහෙමනම් අපි ගිහිල්ලා එන්න. සුභ දවසක්, ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.